మేము ఉప్పుగిరి మేము బాగా హలో తీయాలి ఆడి పంట ఖచ్చితంగా తాగండి. మేము ఉప్పుగిరి మహాలో తీయడం మేము ఇప్పుడు పొడి దాన్ని దీ వేసాన్నే మీ ఇప్పుడు అయిందా ఖచ్చితంగా తాగండి. మీకు మీ కాల తీరం ఏం మీ ఎగ్జామ్ కాలింగ్ మీ మోడల్ పేపర్స్ కరాన్న ఓడద నెత్తం పాస్ పేపర్స్ ఇతర కళ అతిద వాళ్ళ కాల తీరం అది మీకు యాగన్న దాగండి మీ ఆగండి మేమే మేము మా కాళ్ళు కీర తీరం అది దెన్ ఏ లెవెల్ ఎడగరణ గీరా అది ఏ లెవెల్ ఎడగరణ గీలా వీళ్ళు తురనే కరన్నది ఒకే సబ్జెక్ట్ ఏం కదా అది ఏదో అడగన్న కేలా విడు అడుగునాయి కాదు నాకు పాడం కరణే కాయి పాస్ పేపర్స్ కరణే కాయి మొదలు పేపర్స్ కరణే కాయి అది పాడం కరణే కాయి పాస్ పేపర్స్ కరణే కాయి మొదలు పేపర్స్ కరణే కాయి ఇదొకట పాస్ పేపర్స్ ఇతర కరల మొదలు పేపర్స్ నొకర అది అవ్వో తేక హరియాన్నే నే అది ఇక అనివార్యం వాళ్ళ మొదలు పేపర్స్ కరన్న మోనే అయి క్యూ దెన్ మే పాస్ పేపర్స్ ఇతర అక్కర్లేనా ఒక మేము ఇతను అది వాళ్ళ అయినా సామాన్య క్లాసులు మరి సబ్జెక్ట్ ఉనేమో మీ అదాలు థియరీ కొడస కర్లా ఏ పాస్ పేపర్స్ టీగా హెదిన వాడిని కానీ ఇంకా దిగతున్న అక్కరి ఏ థియరీ కొడసర అదాల పాస్ పేపర్స్ టీగా హెదిన వాడిని మరి ఇది కూడా వేళ వినమా గిదరైన టైం తీయాలి ఏం కరాయి ఇలా ఏ కరాన్ని కాలింగ్ కరువు ప్రశ్న ఇక నీ కన్సెప్టే కాలింగ్ వాగులు తీయను అది అలుత్త కాదు నేవి ఇది కూడా హదు ప్రశ్న ఎక్తమై హెది అది එහෙම එකක් ඒ ලෙවල්ට එනවා අඩුයිනේ නේ කලාතුරකින් එන්න පුළුවන් අවුරුදු 5කට 6කට කලින් කව මේ කලින් ආව ප්‍රශ්නයක් ආවෝ මේ අවුද්ද ඒ වුණාට එහෙම එන සම්භාවිතාව ගොඩක් අඩුයි ඒ කියන්නේ අලුතෙන් ප්‍රශ්න තමයි මේ එන පේපර් එකට දාන්න හරිද එතකොට ඔයාලා පාස් පේපර්ස් විතරක් කරලා ගියොත් අර හදපු ප්‍රශ්නයක් හැදිලා එහෙම ප්‍රැක්ටිස් එකක් තමයි ඔයාලට එන්නේ හරි ඒ නිසා තමයි කියන්නේ පාස් පේපර්ස් විතරක් කරලා මදි මොඩල් පේපර්ස් කරන්න ඕනේ කියලා හරිද එතකොට සාමාන්‍ය විභාග මට්ටමට වඩා ටිකක් අමාරු පේපර්ස් දෙන මොඩල් මේ 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 මොඩල් පේපර්ස් දෙන පේපර් ක්ලාස් එකට ගිහිල්ලා ඒ ටයිම් එකට ප්‍රශ්න වලට උත්තර ලියලා හුරු වෙන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි ඊබකට යන්න ඕනේ. මොකද හේතුව ඔයාලා තියරි ටික හොඳට දැනගත්තට ඒ දීලා කියන වෙලාව හරිද මේ සෙකන්ඩ් පාර්ට් එක ගත්තොත් පැය 3යි MCQ ගත්තොත් පැය 2යි නේද? එතකොට එක ප්‍රශ්නයකට එක essay එකට සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ තමයි කියන්නේ. ඒතකොට මේ පැය භාගය ඇතුළතදී ඔයාලා දන්න දේවල් ටික යහලා තියෙන ප්‍රශ්නට අනුව ගුණ කරලා දෙන්න බෑ. ඒකතරකට එතකොට ලකුණු හම්බෙයි. අපිට කැමති වෙලාවක කරන් එහෙම ලියන්න බෑ. එතකොට ඒ ටයිම් මේ මේ මැනේජ්මන්ට් එක එහෙම තියෙනවා. ඒ දීලා තියෙන රේන්ජ් එකට ටයිම් රේන්ජ් එකට අහලා තියෙන දේට උත්තර ලියීමේ හැකියාව තියෙනවා. ඒකට ප්‍රැක්ටිස් එක තියෙනවා. හරි. ඒ නිසා මේ මේ පාස් පේපර්ස් විතරක් කරලා ගිහිල්ලා මදි. අනිවාර්යෙන් මොඩල් පේපර්ස් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ස්ට්‍රෙස් එක අනුව දැන් ගෙදර දිය ප්‍රැක් ලියනවා වගේ නෙමෙයි අපි ඒවලට ගිහිල්ලා ලියද්දි. හරි. වෙනම වෙනම එකක් මේකනේ වෙනම මානසිකත්වයක් නැදනදී හරි එක්ස්ප්‍රෙස් එක වැඩි අර අමුතු එකක් තියෙනවනේ එතනනේ එතකොට මේ අන්න ඒ ඒ ඒ මානසිකත්වයෙන් ප්‍රැක්ටිස් කරලා තියෙනවා ඔයාලා විභාගෙට යන්න කලින් හරි දැනුම විතරක් තිබ්බට මදි ප්‍රැක්ටිස් එකක් ඕනේ මේක පොඩ දාගන්න හේතුව අර ඔයාලා දන්න දේවල් ටික දීලා තියෙන වෙලාව ඇතුළතදී ලියා ගන්න එක තමයි ගොඩය ඒ නිසා මේ පාස් පේපර්ස් විතරක් කරලා මදි අනිවාර්යෙන් මොඩල් පේපර්ස් ප්‍රැක්ටිස් කරලා යන්න අඩුපාඩුමේ මාස 3 4ක්වත් ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ මොල් පේවස් ඒ දීලා තියෙන වෙලාවට අනුව හරි ඒක මේ දාගන්නු හරි හදවර ගොඩක් උම් මොනවාද ප්‍රේ ක්ලාස් වලට යන්න අකමැතියි දැන් ගොඩක්ම මොඩල් පේපර්ස් ලියන්න ඕනද වගේ අහන්නේ හරි මේ පේපර් ක්ලාස් වල ලකුණු එන්නේ නැහැ හරි පේපර් එකක් ලියනවා දෙකක් තියෙනවා එන්නේ ලකුණු 15යි 16යි 17යි 25යි 33යි ඔහොම එන්නේ ඒතරම් ලියන එක එපා වෙනවා ඒ නිසා තමයි ගොඩක්ම මොඩල් පේපර්ස් ලියන්න ඕනද පාස් වල විතර ලිව්ව මැතිද වගේ අහන්නේ ඒක හරි ඒ වගේ එකක් ඔළුවට එන්නේ ඒක ලකුණු එන්නේ නැති නිසා ලකුණු එන්නේ නැතුව ලියන්න හිතෙන්නේ නැහැ නේ ලියනවා ලියනවා වැඩ කරලා ලියනවා ලකුණු නැහැ හරි එතකොට ලියන්න හිතෙන්නේ නැහැ අන්න ඒ නිසා තමයි අර වගේ දේවල් ඔළුව ඇතුලේ හැදෙන්නේ හරි කමක් නැහැ ලකුණු එන්න ඕනේ නැති නේ ලකුණු අඩු වෙන්නේ නැති මොඩල් පේපර්ස් වල ඒක සාමාන්‍යයෙන් අමාරු ඉරනේ අර මොකක් හරි
ඉතන පාට්ටයක් එක තමයි ගානින්නේ සාමාන්‍යයෙන් පාස් පේපර්ස් වලට වඩා ටිකක් අමාරු මේ මොල් පේපර්ස් වල ලකුණු අඩු වෙනවා. හරිද? අර CGT පේපර්ස් ලියලා ගිල්ල හරියන්නේ නැහැ. මේ පාස් පේපර්ස් වලට වඩා මේ අමාරු මේ කියන්නේ ලේසි අර මේ සීනි බෝල ප්‍රශ්න තියෙන ඒවා ලියලා හරියන්නේ නැහැ. හරි? ටිකක් අමාරු යන ලියන්න ඕන. හරි? ලකුණු අඩු වුණාට කමක් නැහැ. මේ හැබැයි ඒ යන පේපර් ක්ලාස්සේ බලන්න මේ මාකින් එක හොඳ මාකින් නැද්ද දෙනවාද කියලා. හරි? ඇයි කියන්නේ? දැන් මාකින් අපිට ප්‍රශ්න වතරම් කරන්න පුළුවන් හරිද වැරදිද බලා ගන්න වෙන්නේ උත්තර මේ කියන්නේ මාකින් එකේ ඉන්නේ නේ උත්තර හරි උත්තර දෙන මොකක් හරි එකක් දෙන්නට. එතකොට ඔයාලාට දැන් මේ සතිය පේපර් එක ලියනවා ලබන සතිය වගේ ලකුණු හම්බ වෙනවානේ මාකින් නැත් එක්ක. ඊට පස්සේ ඒ ලකුණු හම්බුනාට පස්සේ අර පේපර් එක මාකින් නැත් එක්ක බලන්න. ඒ කියන්නේ පුළුවන් නම් එකපාරක් ආයෙ try කරන්න ගෙදර මේ වෙලාව තියෙන විදිහට. හරි? සබ්ජෙක්ට් තුනේම මේ තුනට මේ මං කිය මේ දැන් කියන එක සබ්ජෙක්ට් තුනට පාවිච්චි කරන්න පුළුවන්. හරි අපේ සබ්ජෙක්ට් විතර නෙමෙයි මේ. හරි එතකොට මේ සාමාන්‍යයෙන් ටයිම් බලන්න ටයිම් මැනේජ්මන්ට් දැම්ම ඕනේ නැහැ මේ මොඩල් පේපර්ස් කරත්. හරි සාමාන්‍යයෙන් ඔයාලට උත්තර ලියා ගන්න පුළුවන් වගේ බලන්න කියනවා මාකින් නැත් එක පොඩ්ඩක් يعني ඔයාලා ප්‍රශ්න තනියෙන් try කරලා මාකින් නැත් එක පොඩ්ඩක් බලන්න හරිද වැරදිද කියලා. මේ වැරදුනට කමක් නැහැ අර concept එක ලොට දාගන්න try කරන්න. හරි يعني ආයේ ඒ වගේ ප්‍රශ්නයක් ආවත් වරදින් නැති වෙන්නේ. දැන් මේ සතියෙත් ඒ වගේ ප්‍රශ්නක් දෙනවා ආය සතිය දෙකකින් උත් ඒ වගේ ප්‍රශ්නක් දෙනවා මේ සතියෙත් දැරලා ඊළඟ සතියෙත් ඊළඟ එකක් අතර දිනවා නම් මේ එහෙම ලියලා තේරුම්ම නැහැ. හරි ඒ ඉඳ වැරදුනට කමක් නැහැ පළවෙනි පාර. ඊට පස්සේ ගෙනල්ලා බලලා මාගින් නැත් එක්ක චෙක් කරලා පොඩ්ඩක් අර අහලා තියෙන concept එක මේකට කොහොමද උත්තර ලියන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආවත් කොහොමද හිතන්නේ. හරිද? discussion එක සමහර වෙලාවට පන්ති වල දෙනවා ඇතිනේ. ඒතර මේ දේවල් අවශ්‍ය දේවල් ලියාගෙන ඇවිල්ලා ගෙදරදී පොඩ්ඩක් බලන්න paper එකත් එක්ක. වෙලාව ගියාට කමක් නැහැ. මොකද අර විභාග මට්ටමට වඩා අමාරුයිනේ. ඒතර වෙලාව ගැන ලොකුට හිතන්න නැතුව ටික වෙලාවක් අරගෙන අර පොළොව නම් උත්තර ලියලා මාගින් නැත් එක්ක එහෙම නැත්නම් ප්‍රශ්නේ මාගින් නැහැ හැරි පොඩ්ඩක් බලන්න කොහොමද මේවා හදලා තියෙන්නේ. මොකද මේ කියලා තියෙන concept එක. හරි කොහොමද මේවා ප්‍රශ්න කවුද හිතන්නේ. හරි ඒ ටික ඔළුවට දාගන්න ආයෙ ප්‍රශ්නයක් ආවොත් වරදී නැති වෙයි. හරි එහෙම එහෙම මම දිගට කරගෙන යනකොට වැඩේ මේ ලකුණු හැදෙන්න ගනි. ඔය පාඩම් කරනවා ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් හැබැයි paper class වල ලකුණු නැහැ කියන කට්ටිය කියලා ළමයි මේ කාගෙන කරන්නේ මේක. හරි එතකොට ටිකක් කල් යනකොට මේ කියන්නේ papers ලියනවා කියන එක වෙනම අට ගන්න වෙනම වැඩක් ඒක. හරි ඔයාලට ඒ දැනුම තිබ්බා කියලා මේ අර දීලා තියෙන වෙලාව ඇතුළත ඒක ලියා ගන්න බෑ. ඒක තමයි practice කරන්න ඕනේ. ඒක වෙනම වැඩක්. හරිද? ඔය දෙකම වැඩ දෙකම පුළුවන් එක තමයි ඒ වලට. හරිද? එතකොට ඔය මේ වෙලා තිබ්බත් කරගන්න පුළුවන් තියෙද්දි මේ දැනුම තියෙනවා මේ ලකුණු වෙන්නේ නැහැ වගේ ඒම කියන ළමයි මේ ඔය paper class ටිකක් මේ paper class වලට ගිහිල්ලා papers ටිකක් මේ practice කරලා බලන්න. මේ එතකොට මාසයක් දෙකක් යනකොට ලකුණු හැදෙයි. අර අර වැඩ ටිකක් පුළුවන් නම් කරන්න මාකින් නැත් එක චෙක් කරන්න අර concept එක උඩට දාගන්න. හරි? එහෙම කරන් යනකොට paper class වල ලකුණු හැදෙයි. paper class වල කියන්නේ අර අමාරු paper class එකට යන්න. හරි pass paper class වල අමාරු paper class එකට යන්න. මේ එහෙම ගිහිල්ලා හදනකොට නිකම්ම ලකුණු ටික හැදෙන්න ගන්න. හරි? මේ අනිවාර්යෙන් යන්න හරි model papers නම් අනිවාර්යෙන් ලියන්න ඕනේ. pass paper විතරක් මදි. හරි? right ඊළඟ වැඩේ